මේ පුංචි දරුවා මීට මාස කීයකට කලින්ද පිච්චුනේ අප්‍රේල් මාසේදී ගිනි ගොඩකට අඩිය තිබිලා මේ කකුල පිච්චිලා තියෙනවා ඔබ දකින්න ඇති කකුල ඉතින් පහුගිය මාසේ 22 වෙනිදා එන්න කියලා තියෙනවා මේකට කොළඹින් එවන මේස් එකක් විශේෂ මේස් එකක් ගන්නට ඒක රුපියල් 12000ක වියදමක් යනවා කියලා තමයි කියා තියෙන නමුත් ඉතින් අද තව වෙනතුරු මේ අයට අනුරාධපුර රෝහලට ගිහිල්ලා ඒක මිලදී ගන්න පුළුවන් තරම් වත්කමක් නැහැ ඉතින් ඒ නිසා මේ පුංචි පුතා තාමත් මේ තුවාලයෙන් වේදනාව විඳිනවා අන්න ඒ නිසා ඔබට පුළුවන් නම් ඒ සඳහා දායකත්වය ලබා දෙන්න කියලා අපි ඔබෙන් ගෞරවයෙන් ඉල්ලනවා හැමෝටම අද දවසේ අපි ආවා මේ පුංචි පුතාගේ ගෙදරට ඉතින් ඔබ දන්නවා අපි මේ පුංචි පුතා ගැන විස්තරයක් පළ කළා මේ ගිනි ගොඩකට කකුල ඔබාගෙන කකුල පිච්චිලා තියෙන්නේ ඉතින් ඒ පුතාගේ කකුලට අවශ්‍ය වෙන මේස් එක මිලදී ගන්නට විදිහක් නැහැ කියලා අපි ඔබට දැනුම් දුන්නා ඉතින් इज्राइल रटे सेवकन हर्ष नवरत्न महात्मा सह उतुमागे बिरिंद बुद्धिका मधुशानी महात्मी विशिन ओन देजना विशिन मेट उपकार क्लबा दिन रुपया पहलस दास मुदला रुपया दोलस दास मेस के मिलवेन्नी विशिन गमन नियद मत्य रुपया पहलस दास मुदला मे आये वेडवेन परित्याग करना एम युवल ඉතින් ඊශ්‍රායෙල් රටේ සේවය කරන හර්ෂ නවරත්න මහත්මයා සහ එතුමාගේ බිරිඳ බුද්ධිකා මදුෂානි මහත්මියට
සතමාන වූ පින් අත් වේවා කියලා ප්‍රාර්ථනා කරන මේ පුංචි දරුවා වෙනුවෙන් කරපු උපකාරයට. ඉතින් ඒ අය කරන කියන සියලුම යහපත් කටයුතු සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරන මේ මුදල් 15,000ක මුදලක්. ඉතින් මේ පුංචි පුතාට මේ මේස් එක මිලදී ගන්නට පුළුවන් වෙනවා මේ නිසා බොහොමත්ම ස්තුතියි. ඒ යුවලට අප්‍රමාණ වූ පින් අත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කරපු සත්කාරය වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි. දරුවන් සතුට महत्वपूर्ण मगे नाम नेलुम मथुरा सिने चांद तिलक मगे गम वेंपुएव मगे पुतागे काकुलट मेसे का गाने नते हीटी कांड बोंड नते वेलावे वत्पते महत्या रचिक महत्या बा ए महत्या टा क्यूआ गिदर खांड वत मकुत नहीं किया ला इंटर पसे तमाई वत्पते अविला ए महत्या टे आपे दुख सेप ओको में क्यूआ मगे पुता की काकुला टे में से का गांड पालोस दाहक दोना एक इन तमाई पुता ए काकुले में से गत्ते दं पुता टे होता මයි පුතාලා තුන් දෙනාටයි මහත්තයාටයි ඉන්න ගෙයක් හදලා දෙන්න කියලා තමයි මං ඉල්ලන්නේ. අපිට දෙවෙන්න නැතුව ඉන්න ගේ ඔක්කොම උළු හිටන් ඔක්කොම පාත් වෙලා තියෙන්නේ. බිත්ති කැඩලා තියෙන්නේ. ඒ හන්දා පුතාලා තුන් දෙනාටයි මටයි මහත්තයාටයි ඉන්න දෙවෙන්න නැතුව ඉන්න ගෙයක් හදලා දෙන්න කියලා තමයි මං මහත්තයාගෙන් ඉල්ලන්නේ. අපි නම් දැන් මේ තවෙච්ච කල් ජීවත් වෙන්නේ නැහැ. ඒ වුණාට ඉන්නේ පුතාලා තුන් දෙනාට කාමර දෙකක් හරි හදලා දෙන්න කියලා තමයි මං ඉල්ලන්නේ. අපි මැරෙන්න කලින් ඒ ළමයි පොඩි ළමයි අවුරුදු එකමාරයි පොඩි එක්කලාට ඒ හන්ද කාමර දෙකක් හරි හදලා දෙන්න කියලා කණ්ඩවත් හාල්ලටයක් වත් නැහැ. එදා එනකොට මහත්තයා බත් පාසරයක් ගෙනල්ලා දීලා තමයි කෑවේ. එතකන් කණ්ඩවත් මුකුත් තිබුණේ නැහැ අපේ ගෙදර. ළමයි තුන් දෙනා නංගිලා දිහන් තමයි ওই කෑම කන්නේ. රසික මහත්තයා මේ බඩු මල්ල කුජ ගෙනල්ලා දුන්නා. ඒක තමයි සතිය දෙකක්ම අපි කෑවේ ඒ ගෙනපු බඩු. ඊට පස්සේ දැන් මොකුත් ආයේ ගෙදර හාලටයක්වත් නැහැ. අපි බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. මහත්තයාට කුලියකුත් නැහැ. ළමයා දවස් දෙකක් කොන්කි මේ අත්වැඩ දෙන්න ගියා ගෙදර කොණ්ඩවත් නැහැ කියලා. මට කාමර දෙකක් හරි හදලා දෙන්න කියලා. වැඩි මං ඉල්ලන්නේ වෙන මොකුත් එපා. අපට කණ්ඩ බොණ්ඩවත් වෙන මොකුත් එපා. මට කාමර දෙකක් හදලා දෙන්න කියලා තමයි මම මහත්තයාගෙන් එකම දේ ඉල්ලන්නේ. මයි ළමයි තුන් දෙනාට මහත්තයාට දෙමෙන් නැතුව ඉන්න. වැස්සේ දවසේ වුණත් කුඩි ඉහළගෙන තමයි අපි කී ඇතුලේ හිටියේ. මමයි මයි ළමයි තුන් දෙනායි මහත්තයයි. වෙන මොකුත් තිබ්බම මහත්තයා බලන්න බිත්ති ඔක්කොම ඇද වෙලා තියෙන්නේ. මෙව ලන වලින් බිත්ති ඇදලා බැදලා තියෙන්නේ. බයබේ මේ ගේ ඉන්න දවසට කුලියට ගියපහම 1500 හම්බ වෙන්නේ. ඒකෙන් මේ
පුතාලා තුන් දෙනයි අපි මහත්තයයි කනකොට මේ බඩු මිලක් ගන්න වැඩි ඒ හින්දා මේකෙවත් අපිට ගෙයක් හදා ගන්න බෑ මේ මාස් කන්න වෙනකොට අපේ ගේ කඩන වැටෙනවා මේ උළු හිටන් ඔක්කොම පාත් වෙලා බිත්ති හිටන් මේ ඔක්කොම ඇදලා තියෙන්නේ අපේ දුප්පත්කම මහත්තයට කියන්නම් මං හැමදාම නිදා ගන්න යනකොට බිත්තියේ තියෙන හුඹස් මේ කඩනවා ඒත් මැටි තියෙන හන්දා මේ එවුව කැඩුවට වැඩක් නැහැ මහත්තයා එන්නකො බොරු කියනවා නම් පෙන්වන්න යන්නම මේ බඳලා තියෙන පුතාලගේ ඇඳුම් ටික ඔක්කොම වේයෝ කාලා ඊට පස්සේ තමයි ඇඳුම් වැටේලා පැතින් දැම්මේ හැමදාම ඔවා හුඹස් ටික කඩනවා මං කැඩුවට වැඩක් නැහැ මේ ආයෙත් පහුවදා උදේ වෙනකොට ආයෙත් හුඹස් බඳිනවා වෙන ඇඳුම් දාගන්න ආයෙ මොකුත් නැහැ රෙදි වැටේ තමයි ඇඳුම් ටික දාලා තියන්නේ ඕ මාත්‍ය බලන්නකෝ මේ බිත්තියේ ඔක්කොම මේ හුඹස් බඳලා තියෙන්නේ කැඩුවට මේ වැඩක් නැහැ ඔක්කොම ටික ආයෙත් මේ රෙදි සුදු ඇඳුම් හිටම් පුතාලගේ ඔක්කොම කාලා තියෙන්නේ ඇයි මේ පැත්තේ ඇඳුම් වැට දාලා මේ හුඹස් බඳිනවා කොහෙවත් නැඳු මේ ඔක්කොම කඩන මේ වැටෙන්න ඕන මෙන්න ඕ මහත්තයා බොරු කියනවා නම් බලන්නකො ඔක්කොම ටික මේ මේ අස්සේ හිට ඔක්කොම ටික මේ දෙමෙනවා ඉන්නවත් තැනක් නැහැ මේ පුතාලත් එක්ක වහින වෙලාවේ ඔක්කොම ටික කුඩි ඉහළගෙන තමයි ඒක තැනකට වෙලා ඉන්නේ උයාගෙන කණ්ඩ තැනක්වත් නැහැ අපට අපි බඩිගින්නේ තමයි ඉන්නේ මේ වහින වෙලාවට උනත් මේ උයාගෙන කන්ද කුස්සියක්වත් නැහැ අඩුම ගන්න මහත්තයා බලන්න කුබුරු කියනවා මේ ලනු දාලා බිත්ති උට බැඳලා තියෙන බිත්ති ඔක්කොම ඇද වෙලා තියෙන්නේ ඔක්කොම ටික කැඩලා දැන් මේ මාස් කන්නවත් වෙනකන් තව මාසයක්වත් මේ ගේ ඉන්න බෑ කඩන වැටෙනවා ඒ හන්දා ඊට කලින් මට ගයක් හදලා දෙන්න කාමර දෙකක් හරි හදලා දෙන්න කියලා අම්මහත්තයා ගිහිල්ලා බලන්නකො බිත්ති ඔක්කොම කැඩලා මේ පාත් වෙලා තියෙන්නේ පොඩි එකෙනා තියාගෙන බොහොම අමාරුවෙන් තමයි ඉන්නේ මේ බලන්න මහත්තයා ඔක්කොම ටික මේ හෙල වෙනවා බිත්ති ඔතන විතරක් නෙවෙයි මෙහෙ ඔක්කොම ටික මේ දැන් වැටෙන්න ඕන මෙන්න තියෙන්නේ වහලෙත් එකම් පාත් වෙලා මේ ඔක්කොම වෙලා තියෙන්නේ මේ වැස්සට තමයි මේ බිත්තියත් කෙල්ලා වැටුනේ ඒකෝලා තමයි මේ පුතාලා දෙන්නා මැටි ගහලා මේ හැදුවේ මේ ඉන්නවත් නැනක් නැහැනේ පුතාලා දෙන්නට කියලා ඔක්කොම වේවල්ලා පිටපස්සෙත් එක හුඹස් බැඳලා තියෙන්නේ බිත්තිවල මං එකම දෙයක් ඉල්ලන්නේ ඒකයි මහත්තයාගේ මේ මට ඉන්න මෙව්වා මේ ගෙවල් දැකලා මට ඉන්න කාමර දෙකක් හරි හදලා දෙන්න කියලා තමයි මහත්තයාගේ මං එකම දෙයක් ඉල්ලන්නේ මෙල කණ්ඩ බොණ්ඩොත් මට මුකුත් එපා මට පුතාලා තුන් දෙනාට මාත්‍යට ඉන්න කාමර දෙකක් හරි හදලා දෙන්න කමයි මම කියන්නේ සාකාවේ ලංකා බැංකුවේ මේ ගිනුම් අංකයක් තියෙනවා ඒක මම මහත්තයාට කියන්න 84යි 55යි 74යි 93 පුළුවන් නම් මගේ ළමයි තුන් දෙනා වෙනුවෙන් මට කාමර දෙකක් හරි හදලා දෙන්න කියලා තමයි මට මේක රුපියල දෙක දුන්නත් මට ඒක වටිනවා මේ වෙලාවේ කණ්ඩ බොන්නවත් නැහැ මේ ඒ හන්දා මට කණ්ඩ බොන්න නැතත් කමක් නැහැ මගේ ළමයි තුන් දෙනා වෙනුවෙන් මට කාමර දෙකක් හරි හදලා දෙන්න කියලා තමයි මහත්තයාගේ වැඳලා මං ඉල්ලන්නේ මං කවදා හරි මේ අය මේ නිවසේ ජීවත් වෙන්නේ හරි දුක්බර විදිහට මේ පියා කුලිය රැකියාව කරන්නේ ඉතින් දකින්න ඔබ හිතාවි පොළොව කොටලා මොනවා හරි වවා ගන්න පුළුවන් නේ කියලා. නමුත් මේ ප්‍රදේශයට වැස්ස නැහැ මේ ප්‍රදේශයට. ඉතින් වගාලිඳක් හැරුවත් අඩි 50ට හැරුවත් වතුර නැහැ මේ පොළවේ. ඒ නිසා මේ මිනිසුන් අසරණයි. අන්න ඒ නිසා තමයි මේ දිස්ත්‍රික්කවල ගම්මානවල මිනිසුන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ. අන්න ඒ හේතුව තියෙනවා විශේෂයෙන් බලපාන. මොකද මම මේක කියන්නටම අවශ්‍යයි. මොකද ඔබ කියයි පොළවේ අලයක් හිටව ගන්න පුළුවන් ඕනේ ලංකාවේ ඕනේ පොළවක අල බහිනවා කියලා. නමුත් මේ ප්‍රදේශේ වතුර නැතුව මේ දේවල් කරන්නට බෑ. ඒ වගේම තමයි අලින්ගෙන් බේරන්නට බෑ. අලින්ගෙන් බේරනවා නම් ලක්ෂ ගණනක් වියදම් කරලා අලිවැට ගහන්නට ඕනේ. නැත්තම් අලින්ගෙන් මේ වගාව බේර ගන්නත් බෑ වතුරත් නැහැ. ඒ නිසා තමයි මේ අය බොහොම අසරණ තත්ත්වයෙන් ඉන්නේ. ඉතින්
මේ පුංචි දරුවා සහ මේ දරු පවුල වෙනුවෙන් ඔබට කරන්නට පුළුවන් උපකාරයක් තිබෙනවා ලබා දෙන්න. ඒ වගේම තමයි මේ ඉදිරියේදී එන්නේ වැහි කාලේ මේ නිවස අනිවාර්යයෙන්ම මෙහෙ ප්‍රදේශවලට අවුරුද්දකටම එකපාරයි වහින්නේ. ඒ වහින වැස්ස දෝරේ ගලන්නම වහිනවා. ඉතින් මේ ඒ වැස්සට මේ නිවස ඔරොත්තු දෙයිද කියලා කියන්නට බෑ. අන්නේ නිසා ඔබට පුළුවන් නම් මේ අය වෙනුවෙන් පුංචි කාමරයක් කුස්සියක් සහිත නිවසක් හදාගන්නට මේ අය වෙනුවෙන් උපකාරයක් කරන්න අපි ඔබට සඳහන් කරනවා. මේ මව වෙනුවෙන් ගිණුම් අංකයක් තියෙනවා. අපි ඔබට ඒ සඳහන් කරනවා. ලංකා බැංකුව ගලෙන් බිඳුන යව ශාඛාව CNM චන්ද්‍රතිලක CNM චන්ද්‍රතිලක CNM කියන්නේ මොකද්ද? චන්ද්‍රතිලකගේ නෙළුම් මధుරාසනි චන්ද්‍රතිලක. මේක තමයි නම එන්නේ. ගිණුම් අංකය තමයි 84 55 74 93 84 55 74 93 ලංකා බැංකුව ගලෙන් බිඳුන යව ශාඛාව. ඉතින් මේ ගිණුම් අංකයට මේ අය වෙනුවෙන් කරන්නට හැකි උපකාරයක් තිබෙනවා නම් ලබා දෙන්න කියලා අපි ඔබෙන් ගෞරවයෙන් ඉල්ලනවා. ඒ වගේම මේ පවුලේ අය ඔබට සම්බන්ධ කරගන්නට අවශ්‍ය නම් අපට කතා කරන්න. අපි මේ අයව සම්බන්ධ කරලා දෙන්නම් අනිවාර්යයෙන්ම. මේ සඳහා දායකත්වය ලබා දෙන්න කියලා අපි ඔබෙන් ගෞරවයෙන් ඉල්ලනවා. බොහොමත්ම ස්තුතියි හැමෝටම. තෙරුවන් සරණයි.